මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මැදවැච්චිය ආසන සංවිධායක වෛද්‍ය ඩී.එම්. අමරතුංග මහතා විසින්. මේ වලට දෙනවා 50. හරිනේ. අගෝස්තු මාසේ ඉඳන් කන්න එනකොට යල කන්න එනකොට ගබඩා දිනනවා. ආපහු 50ට ගන්නවා. මොකද මට ඕනේ ගමේ ආර්ථිකය ඇති කරගන්න. මම නගරේ ජීවත් වුණේ එක්කෙනෙක්. ඒ නගරේ ජීවත් වෙන්නේ ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න. අපේ අනාගත වැඩසටහනත් එහෙමයි. මේ ප්‍රදේශ ඔක්කොම ගම්මාන දිනු කරන්න. අපි ගම්මාන ඔක්කොම එකතු කරලා පොකුරු ගම්මාන 2500ක් හදනවා. ඒ පොකුරු ගම්මාන වල ආර්ථිකය අපි දිනු කරනවා. ගොවිතැන් කරන්න, වී වගා කරන්න, වෙනත් වගා කරන්න, කෘෂි අලුත් දැනුම ඕන්න ඒකත් ලබලා දෙන්න. පොකුරු ගම්මාන සියල්ලටම අපි එක ශක්තිමත් පොලක් ලබලා දෙනවා. එක්සත් ජාතික පක්ෂය ඡන්දය දීලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළා, මැදවැච්චිය ජයග්‍රහණය කළා දෙන්න. ඉතුරු වැඩ ටික මම ක්‍රියාත්මක කරනවා කියලා ප්‍රකාශ කරමි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් ජනහමුවක් අද ගලින් විදුනුවැව ප්‍රදේශයේදී පැවැත්ුණා. මේදී හොරෝපතන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පෙරමුණ සමග එක්ුණා. එතන ඒගොල්ල අලුත් සටන් පාඩයක් දෙනවා. රටට පණ දෙමු කිව්වා. මම අහන්නේ අවුරුදු 10ක් මොනවද කරේ? මහින්ද රාජපක්ෂ රට දියුණු කරාද පණ දුන්නද? පවුලට පණ දුන්නා. හොඳම උදාහරණේ තමයි සිවිල් ආරක්ෂක සේවය. හතර වතාවක් කිව්වා ස්ථිර කරනවා කියලා. හතර වතාවක් කරන්න බැරි වුණා. අන්තිමට ජනතාව කිව්වා තුන්වෙනි වාරයක් දෙන්නේ නැහැ කියලා. දැන් මොකද්ද කරන්නේ? ආපහු ගේනවා වේදිකාවට. ඉතින් ඔයගොල්ලේ සටන් පාඩ වෙන්න ඕනේ. රටට පණ දෙනු නෙවෙයි මහින්දට සේලයින් දෙමු කියලා. Good morning. ප්‍රියන්ත මහත්තයා ඉන්නවද? බැංකු ගේම් මැඩම්. සම්පත් ඔන්ලයින් බැංකින්. පහසුවේ ලේසි කාලේ ඉතුරුයි. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.